अति पूजनीय महासंगरत्ने अवसराई सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनि बहुम श्रद्धावें युक्तव मे विशाल पिरिसा मे ऐतिहासिक बुद्ध भूमियट एकतु पादा वेला ईये पटन महा पिंकं राशियकट सह संबंध वेमिन महत्तु कुसल अत्पत कर गनिमिन महत्तु दानमय पिंकं सिदु करमिन कटयुतु करन मोहतक तथागतयन वहन्से विसिं देशना कुट वदाल अति उतुम श्री सद्धर्मेद श्रवणे करमिन धर्म श्रवणानि संशयत् धर्मेट आराधना करमिन धर्म दानानि संशयत् सिदु करमिन कटयुतु करन मोहतक तथागतयन वहन्से विसिं देशना कुट वदाल अति उतुम श्री सद्धर्मय लोकयाट दानय करवीम मेच्चरक मेपमनक केल आनिसंस संदहं कल नुहेकी महा उतुम दानमय पिंकम बवाई धर्मे उगन्वा वदाले भाग्यवतुन वहन्से श्री मुख धातुवें देशना कुट वदाला යම්කෙනෙක් දහත්වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් හැටියට ඒ අති දීර්ඝ කාලයක් මේ අවස්ථාවේ විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරන නිසා ධර්ම ප්‍රීතිය වඩා වර්ධනය වීම සඳහා තාමත්ම කෙටියෙන් ඒ සිහිපත් කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා කල්පය මහා කල්පයක් තුළ අන්තර් කල්ප කියන පුංචි පුංචි කල්ප 256ක් තියෙන බව අභිධර්ම පිටකයට ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා මේ එක අන්තර් කල්පයක් තුළ දවස් 365 මනුස්ස වර්ෂ කීයක් තියෙනවද යන බව පින්නතුනි වර්තමාන අපි ගණන් කරන්න පාවිච්චි කරන ලොකුම ඉලක්කමට කියන්නේ කෝටි ලක්ෂය එහෙම නැත්නම් ට්‍රිලියන 1 ඒ ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගණන 1.12යි අතීතයේ ගණන් කරපු ලොකුම ඉලක්කම සඳහන් කළේ අසංඛ්‍ය කියලා එය ලියන්න පාවිච්චි කරපු ඉලක්කම් ගන්න 1.140යි මෙන්න මේ ගණනට තමයි අසංඛ්‍ය කියලා කියන්නේ එහෙමනම් අට කතාව පැහැදිලි කරනවා අන්තර කල්පයක් තුල තියෙන මනුස්ස වර්ෂ ප්‍රමාණය අසංඛ්‍ය 1.140 ඒවා 8640000ක් කියලා එවන් අන්තර කල්ප 256ක් තියෙනවා එක මහා කල්පයකට එවන් මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා දහත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා ආරාධනාවක් කරහම සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන මේ උතුම් බණ පදය පොන්චි කාලේ ඉඳලා අපි දැනගෙන හිටියා නමුත් ඒ බණ පදේ මොනතරම් ගැඹුරුද මේ කාරණාව නැවත නැවත මෙනෙහි කළොත් ඔබට එය හොඳටම දැනෙනවා. ඉන්නතුනි බණ අහන ඔබට මනා වූ ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළොත් මහත් වූ බලාපොරොත්තුවකින් සද්ධර්ම ශ්‍රවණය කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9යි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අද මේ මළුවේ ඉන්න අය තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කළොත් මහා කල්ප 9ක ආනිසංස ලැබෙනවා එක දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් තථාගතයන් වහන්සේගේ දේශනාව මහත් වූ බලාපොරොත්තුවකින් යුක්තව බණ අහන්න කියන දේශනාවයි ඒ කාරණාව පැහැදිලි කරන්නේ අනීවරණ කියන තථාගත දේශනාවේ මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම
मागे पंच नीवरण धर्मयं यटपत्वेवा सप्त बोध्यांग आदि धर्मयं वेडी द्यून वेवा मे देशनाव अतरतुर दीम मट उतुम मार्ग पलयक अवबोध वेवा किन चेतनावेन बनाहम मेघिय ज्ञातिवरुंट पिंग अनुमोदं करहम एगोल्लो अपें पिंग गंड पुलुहं तनक इपदिला इन्नवनं ඒ ඇයිට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප එකයි. පින්නතුනි අපි සියලු දෙනාම මුලින් සඳහන් කළ මහත් වූ බලාපොරොත්තුවෙන් යුක්තවම මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරමු. තථාගතයන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ මේ උතුම් පුණ්‍ය භූමිය පින්නතුනි මේ පුණ්‍ය භූමිය ඉතා පූජනීය භූමියක් ඒ පරම පූජනීයයි කියලා කියවත් ඒට එහා වචනයක් අපට නැති නිසා මේ ලෝකෙ මිනිස්සු වෙලා ඉපදුනේ මහත් වූ පින් කරපු නිසා ජාති ભેදයක් ආගම් ભેදයක් කුල ભેදයක් ගෝත්‍ර ભેදයක් නැහැ ලෝකෙ බොහෝ ආගම් තියෙනවා නමුත් අද කුමන ආගමේ වුවත් මිනිසුන් හැටියට ජීවත් වෙන සියලු දෙනාම සංසාරේ දවසක මහා විශාල පින්කමක් කළා. අන්නේ ඒ පින්කමේ ප්‍රතිඵලයක් හැටියටයි මනුස්ස ජීවිතය ලැබුණේ. මොන පින්කම කරලාද මිනිස් ජීවිතය ලැබෙන්නේ? පින්නතුනි මේ ලෝකේ උපත තීරණය කරන ප්‍රධානම පින්කම තමයි සීලය. සීල් ආරක්ෂා කරපු අයයි නැවත මිනිසුන් හැටියට උපදින්නේ. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ සිල් ආරක්ෂා කරපු නිසායි මනුස්ස ජීවිත ලැබුවේ. හැබැයි මං කියන්න හදන්නේ 100ට 100ක් සිල් රැකලා නම් ලෝකෙ හැමතැනම මනුස්ස ජීවිත ලැබුවේ. මේ ලංකා භූමියේ මනුස්ස ජීවිතයක් ලැබලා උපදින්න 100ට 500ක් සිල් රකින්න ඕනේ. ඒ තරම් පරම පූජනීය මේ භූමිය එසේ මෙසේ සීලයක් රැකලා උපතක් ලබන්න පුළුවන් පුණ්‍යවන්ත භූමියක් නම් නොවෙන නිසා නමුත් ඔබමා ඒ පරම භාග්‍ය ලබා ගත්තාය මේ මහා භද්‍ර කල්පේට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නම පහළ වී හමාරයි එනතනි මේ සිව් නමම මේ දිවයිනට වැඩි එක ඉතාම ආශ්චර්ය කාරණාවක් මේ මහා භද්‍ර කල්පේ මුලින්ම පහළ වෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට උන්වහන්සේ වල වැඩම කළා උන්වහන්සේගේ සිරිපතුලෙන් මේ දිවයින පරම පූජනීය භූමියක් බවට පත් කළා පමණක් නෙවෙයි ඔබ මේ වාඩි වෙලා ඉන්න පුණ්‍ය භූමිය මේ වාඩි වෙලා ඉන්න මළුවට කකුසඳ බුදු පියාණන් වහන්සේ ශ්‍රී පාද ධාතුව තබලා වැඩම කළා කියන එක ඉතාම ආශ්චර්යයි උන්වහන්සේ වඩින්න දවසේ මේ දීපය හැඳින්වුවේ ඔජ දීපය කියලා. මේ ප්‍රදේශයේ හැඳින්වුවේ අභයපුරය කියලා. අද මහමෙවුනා උයන එදා හැඳින්වුවේ මහා තීර්ථ වනය කියලා. මේ කකුසඳ බුදු පියාණන් වහන්සේගේ කාලේ. දෙවැනියට පහළ වුණ බුදු පියාණන් වහන්සේ කොණාගම. කොණාගම බුදු පියාණන් වහන්සේ මේ දීපයට වඩින කාලේ මේ දීපය හඳුන්වලා තියෙන්නේ මණ්ඩ මානකපුරය කියලා. දීපය හඳුන්වලා තියෙන්නේ වරදීපය කියලා. අනුරාධපුරය හඳුන්වලා තියෙන්නේ මණ්ඩ මානකපුරය කියලා. එදාට මහා අනෝම වන කියන නමින් තමයි මහමෙවුනා උයන හඳුන්වලා තියෙන්නේ. අනෝම වනය අනුරාධපුරය විශාලාපුර කියන නමින් හඳුන්වලා තියෙනවා මහමෙවුනා උයන මහා සාගර උයන කියන නමින් හඳුන්වලා තියෙනවා අපේ ගෞතම තථාගතයන් වහන්සේ වඩින කාලේ මේ දීපය ලංකාදීප
මේ ප්‍රදේශය අනුරාධපුර මේ භූමිය මහ මෙවුනා උයනම තමයි එමනම් උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ ස්ථානයට උන්වහන්සේ වැඩම කොට වදාලා දීපංකර දසබලයන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන महा कल्प असंख्य हतरा लक्ष्य संसारे अनंत दुख बिंदा दीपंकर बुदुप्यानन वहांसे गें वचन देखा कहला निवंग दकेंद उन्वहांसेट इड़ थिबुना दीपंकर बुदुप्यानन वहांसे बनपद देखा देशना करला तुम्हे नि बनपदे देशना करंड कलिंग सुमेद तापस तुमाट रहत तेंद तरं पिंतियनो में वेलावी नमुत बनपद देखा किं නිවන ලබා ගන්න තියෙන අති උත්තරමයන් වහන්සේ එතනින් නිවන් නොලබා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එක සංසාරෙට දුක් විඳින්න බැහැගන්නේ ඔබටයි මටයි තියෙන අනන්ත අනුකම්පාව නිසා සංසාර චක්‍රයේ දුක් විඳින්නා වූ සසර සත්වයා මේ සංසාර දුකෙන් එතර කරවීමේ පුදුමාකාර දයානුකම්පාවෙන් උන්වහන්සේ සංසාරයට බැහැගත්තේ කෙසේ වෙතත් සාරා සංඛ කල්ප ලක්ෂයක් පෙරම් දන් සම්පූර්ණ කරලා අන්තිම උපත වෙස්සන්තර මහරජතුමා හැටියට අන්තිම මිනිස්සු උපත ලැබුවේ වෙස්සන්තර මහරජතුමා තමන්ගේ ජීවිතේ නිමා වෙනවත් සමගම දෙවිය ලෝක අතර තියෙන ता विशिष्टतम दिव्य लोकय हटियट सलकन हतरवेनी दिव्य लोकय तुषितपुरे तमई पहलवेन्नी तुषितपुरे पहलवेन्नी एदाट उन्वहासगे नम सेत केतु दिव्य पुत्रया नमिं तमई तुषितपुरे पहलवेन्नी अवुरुदु 57 कोटि 60 लक्षयक अवश्य तियेनवा तुषितपुरे एक दवसक एक पयक एक तत्परयक अडु नतुव මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේම උන්වහන්සේ වැඩ ඉන්නේ තුසිතපුරේ වැඩ ඉන්න අතර තුසිත දිව්‍ය ලෝකයේ ප්‍රධාන දිව්‍ය රාජයා තුසිතෙන් චුත වෙනවත් සමගම ශේතකේතු දිව්‍ය පුත්‍රයා තමයි දෙව්ලොව ප්‍රධානිය බවට පත් වෙන්නේ ඒ තනතුර ලබනවත් සමගම උන්වහන්සේට ලැබෙනවා නමක් සන්තුසිත කියලා එදා ඉඳලා හඳුන්වන්නේ සන්තුසිත දිව්‍ය රාජ කියන නමින් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේ ගෙවෙනකොට චතනීමේ පෙර නිමිති පහළ වෙනකොට නොඑක් සක්වලවල් වල පවා ඉන්න දිව්‍ය රාජවරු මේ දෙව්ලොවට එකතු වෙනවා සුද්ධාවාසවල ඉන්න මහා කල්ප 16ක් ආශ තියෙන මහ රහත් බ්‍රහ්ම රාජවරු මෙතෙන්ට එළඹිලා දණින් වැටිලා සන්තුෂිත දිව්‍ය රාජයාට ආරාධනාවක් කරනවා ස්වාමීනි මනුලව උපදින්න කාලයයි ඒ ආරාධනාව බාර අරගෙන කාලය අපි දන්නවා උන්වහන්සේ ඉස්තරලම බලන්නේ කාලය කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන කාලයක් තියෙනවා ඒ අවුරුදු 100ත් අවුරුදු 100ත් අතර මිනිසුන්ගේ පරමායුෂ 100ත් 100ක් අතර තියෙන කාලයකයි බුදවරු ලෝක ධාතුවේ පහළ වෙන්නේ එනම් කාලය බලනවා කියලා කියන්නේ ඒකට දීපය බුදවරු පහළ වෙන්නේ නැහැ මේ ලෝකේ වෙන කොහෙවත් බුදවරු පහළ වෙන්නෙම ජම්බුද්දීපයේ විතරමයි හැබැයි ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාවට නෙවෙයි ඒක අපි හොඳටම දැනගන්න ඕනේ ලෝකය බෙදෙනවා මහද්දීප පහකට මේ මහද්දීප පහේ විශාලතම මහද්දීපයටයි ජම්බුද්දීපය කියලා කියන්නේ ඒ ඉන්දියාව විතරක් නෙවෙයි වර්තමානයේ සඳහන් කෙරුවොත් ජම්බුද්දීපය ආරම්භ වෙන්නේ සෝවියට් රුසියාවෙන් පෘතුගාලයේ දක්වා පැතිරිලා හිමාලය පර්වතයේ මධ්‍ය ලක්ෂ්‍ය බවට පත් කරගෙන විශාල භූමියක පැතිරෙන ප්‍රදේශයටයි ජම්බුද්දීපය කියලා කියන්නේ එහෙමනම් බෝසත්වරු පහළ වෙන්නෙම මේ ජම්බුද්දීපයේ එහෙමනම් කාලයයි දීපයයි දේශයයි දේශය කියලා කියන්නේ මධ්‍ය දේශයමයි ජම්බුද්දීපයේ මධ්‍ය දේශය හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂ්‍ය වෙනවා කියලා අපි සඳහන් කළේ එහෙමනම් ජම්බුද්දීපයේ මධ්‍ය දේශය බවට පත් වෙන්නේ අපි අද සඳහන් කරන ඉන්දියා වාදී ප්‍රදේශය
කුලය ඇයි උන්වහන්සේ කුලයක් හොයන්නේ අපේ අය වරද්ද ගන්නවා තථාගත ශාසනයේ කුල ක්‍රමයක් නැත්නම් ඇයි බෝසතාණන් වහන්සේ කුල ක්‍රමයක් හිව්වේ කියලා ඒ හොයන්නේ අපි හිතන කුලය නෙමෙයි බෝධිසත්වරු පහළ වෙන්නේ අතිශයින්ම පාරිශුද්ධ වූ කුලයක ඒ කුලයයි හොයන්නේ එහෙමනම් ඒ කුලය හොයන්නේ තාත්තා තාත්තායේ හොයන්නේ කුලය හොයනවා කියන්නේ කියන්නේ ඒකයි මහා සම්මත රාජ පරම්පරාව අතිශයින් පාරිශුද්ධයි අපි කියන්නේ හත්මුතු පරම්පරාවක් පිරිසිදු නම් ප්‍රමාණවත් කියලා නමුත් මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ හත්මුතු පරම්පරාවක් නෙමෙයි පරම්පරා කෝටි ලක්ෂ ගණනක් අතිශයින්ම පාරිශුද්ධයි එවන් කුලයක උපදින්නයි තාත්ත කෙනෙක් හොයන්නේ ඒකටයි කුලය කියන්නේ අනිත් එක මේ තාත්තා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුගේ තාත්තා බවට පත් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්නත් ඕනේ ඊළඟට හොයනවා අම්මා අම්මත් ඒ වගේම බෝසත් පුතෙකුට උපත දෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕනේ එවන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හොයාගෙන උන්වහන්සේ තුසිතෙන් චුත වෙන්න සූදානම් වෙනකොට චුත වෙච්ච ගමන් ඇවිල්ලා මව් කුසේ පිළිසඳ ගන්නෑ සාමාන්‍ය කෙනෙක් මෙතන අතහැරපු ගමන් ඊළඟ තැන අල්ල ගන්නවා නමුත් බෝසත්තුරු එහෙම උපදින්නේ නැහැ චුත වෙලා පෙහෙවෙනවා උපදින්න දින හතක් එහෙමනම් ඒ පෙහෙවෙන්නේ අනිවාර්යෙන් බෝසතාණන් වහන්සේ මව් කුස පහළ වෙන වෙලාවේ අම්මා උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ එවන් අවදියේයි මව් කුසට බැහැගන්නේ ඒ නිසායි හත් දවසක් පෙහෙවෙලා බලන්නේ අම්මා එතෙන්ට සූදානම් වෙනකන් මෞකුසේ බිහිවීම හරි ආශ්චර්යයි මෞකුසට එළඹීමත් සමගම 10000ක් ලෝක ධාතු කම්පා වෙනවා මෞකුසේ වැඩ ඉන්නකොට මෑණියන්ට කිසි අපහසුාවක් නැහැ මහා මායා දේවිය කුස දිහා බලන වෙලාවේ ඇයට පේනවා බෝසත් පුතණුවන් හරියට වීදුරු කරඬුවක වැඩ ඉන්නවා වගේ තමන්ගේ කුස තුලින් විනිවිද පේනවා පුතණුවන් අපි වගේ නෙවෙයි පලක් බැඳගෙන ඉතා පහසුවෙන් වාඩි වෙලා ඉන්න ආකාරය දසමාසය එක දවසක්වත් අඩු නැතුව මව් කුසේ ගෙවනවා දසමාසයෙම එවන් දසමස් ඇවෑමෙන් තමයි අති උත්තමයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ මේ අම්මා දරුවා බිහි කරනවත් සමගම දරුවා බාර ගන්න එන්නේ සුද්ධාවාසයෙන් රහත් වෙච්ච බ්‍රහ්ම රාජයෝ හතර දිනක් මංගල සම්මත ස්වර්ණමය දැලක් අරගෙන තමයි එන්නේ හේතුව මහා මායා දේවියගේ ලස්සන මේ ලෝකේ වර්ණනා කරන්න බැරි ලස්සන ආන් ඒ නිසා තමයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ මෙවන් අතිසුන්දර රූපයක් ළඟ කාමාශාවන් ප්‍රහීණේ නොකල කෙනෙක් හිටියොත් ඇය පිළිබඳව කාමසිතුවිලි පහළ වෙන්න පුළුවන් නිසා තමයි රහත් වෙච්ච බ්‍රහ්ම රාජෝ එතෙන්ට ලැබෙන්නේ මව් කුසින් බිහි වෙනකොටම මංගල සම්මත රම් දෙලින් බාර ගන්නවා ඊළඟට සතර වරන් රජදරු මංගල සම්මත අඳුන් දිවි සමකෙන් බාර ගන්නවා රජදරුවන් සතර වරන් රජදරුවන් අතින් ශාක්‍ය රජදරුවන් ඉතාම වටිනා සුදු පිළියකින් බාර අරගත්තට පස්සේ තමයි බෝසත් කුමාරයා මේ මහ පෘථුවියට පය තියන්නේ මහ පෘථුවියට පය තියෙනකොට අද උත්තමයන් වහන්සේගේ ශිරපතුල පිළිගන්න මේ මහ පෘථුවියෙන් මතුවෙන්නේ නෙළුම් මල් දෙකක් ඒ නෙළුම් මල් මත ඉඳගෙන දහ දහහක් සක්වලවල් කම්පා කරවමින් උපන්න නිසා උන්වහන්සේ දහ දහහක් සක්වලවල් දිහා බලනවා මට වඩා උතුම් අය මේ සක්වලවල් වල ඉන්නවද කියලා මොකද ග්‍රහණය කරගත්ත මව් කුසට එනකොටම දහ දහහක් සක්වල ග්‍රහණය කරලා ඉවරයි ඒකයි බලන්නේ මට වඩා උතුමන් ඇද්ද ඒක කොතෙන්ට ගියත් උතුමන්ගේ සිරිත වැඩිමහල්ලා දිහා නෙමෙයි බලන්නේ ගුණවතා දිහා මට වඩා ගුණවතුන් ඉන්නවද මේ වෙලාවේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට බෝසතාණන් වහන්සේට මේ 10000ක් සක්වලවල්ම තමන්ගේ දැස ඉදිරිපිට මැවිලා පේනවා බලන බලන පැත්තෙන් දෙවිවරු ഘോഷා කරනවා උතුමාණන් වහන්ස ඔබ වහන්සේ හැර තවත් උතුමන් කොහෙන්ද මේ සක්වලවල් 10000ක් ඒ ප්‍රකාශයේ සිව් දිසාවෙන්ම ඇහුනකොට තීරණය කරනවා මට වඩා උතුම්මය මට වඩා උතුම්මය ලෝක ධාතුවේ නැති බව ඒ නිසායි උන්වහන්සේ අභීත සිංහනාදයක් කරමින් උතුරට සත්‍යවරක් වඩින්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
तो हमस्मिलो कस्से आयमंति माजाति नत्तिदानि पुनर्भवो मेलवे हेम उपदिन अति उत्तम वहांसे अवरुद्ध विचिनमय गिहि काम भोगी जीवित गत करला अवरुद्ध विचिनमय अभिनिष्क्रमणे करला अवरुद्ध तिस्पहिं सम्मा संबुद्धत्वेट पत्तिला प्रतिवेद चक्रयत धर्म चक्रयत केन देख में लोकेट पवत्तनो प्रतिवेद चक्रय प्रतिवेद चक्रय के लकेन सम्मा संबुद्धत्वे शाक्षात किरीम देशना चक्रय बरने से इसे पतने दी मंगल धर्म देशनाव हेमनं अपि संधान करन धर्म चक्रय आकार देखाई प्रतिवेद चक्रय देशना चक्रय मेक चक्रय ए अरवलिंग युक्तई अपि दकिनो अराट एक यानि मार्गय आर्य अष्टांगिक मार्गय धर्म चक्रय पिलिबंदव हरियट मतिमतांतर तीयेनवा समहर अय कियेनवा धर्म चक्रय इहलट उल नोतिबिय युतुई ए चक्रय नमुत निवरदि धर्म चक्रय इहलट उल तिबिय युतुई चक्रय कियला किन आयुधयक तथागतयन वहन्से बरणे सैसिपतन आरामेदी देशना चक्रे पवत्वन्नट यदुने सतुरन घातने किरीमटत संदहाई मुन सतुरन दमे चक्रेन घातने करन्ने पुद्गल चित्त संताने तुल उपदिन्नावु केले सतुरन घातने करन्नै धर्म चक्रे उन्वहसे पवत्वन्ने प्रतिवेद चक्रे स्वयागत्ते केले सतुरन बेकरवन विन्तमै उन्वहसे प्रतिवेद चक्रे टेलेबेन्ने එහෙමනම් කොහොමත් සතරන් ඝාතනය කරන්න චක්‍රයක අර තිබිය යුතුමයි ඒ නිසා ධර්ම චක්‍රයේ අර තිබිය යුතුමයි එහෙමනම් දේශනා චක්‍රය ලෝක සත්‍යය පිළිබඳව අනුකම්පාවෙන් අවුරුදු 45ක් තුළ අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන කාර්යම අවුරුදු 45න් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අඩු නැතුව සිද්ධ කළා. ඔය අතර එන්නතනි ලංකා දීපයේ පිළිබඳව උන්වහන්සේ විශේෂ බැල්මක් හැල්ලලා තියෙනවා. බුද්ධත්වයෙන් 9 වෙනි වර්ෂය මහියංගණයට වඩිනවා. බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂය නැවතත් මේ රටට වඩිනවා. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය තුන්වෙනි වතාවට මන්නියක්කත නාරජුගේ ආරාධනාවට ස්වාමීනි අපෙන් දානයක් වළඳන්න කියලා කරන ආරාධනාව පිළිඅරගෙන ඒ ආරාධනාවත් සමග තමයි තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරන්නේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය කොහොමත් අපේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය පිළිබඳව කරන්න තියෙන සියල්ල කරලා ඉවර කළා අපි වගේ ජීවිතේ අග්ගිස්සට යනකම් බුදවරු ඉන්නේ නැහැ කල යුතු දේ කරන්න. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂේ ලෝක සත්‍යය වෙනුවෙන් කල යුතු සියල්ල නිමා කළා. එන්නතුනි එදා ලංකාවට වැඩිය වෙලාවේ මේ තුන්වෙනි ලංකා ගමනේදී ඔබ වාඩි වෙලා ඉන්න අපි වාඩි වෙලා ඉන්න මේ අති උතුම් පුණ්‍ය භූමියට තථාගතයන් වහන්සේ වැඩියා. මේ චෛත්‍ය ස්ථානයේට යතවල ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන මෙතෙන්ට වැඩලා සුගත මහ චීවරයේ මේ මහ පොළොව මත එළලා භාග්‍යවතුන් වහන්සේ චීවරයේ මත වැඩ ඉඳගෙන සමාපත්තී සෝයයට සමවදිනවා මේ මහ පොළොව කම්පා වෙනකන් තථාගතයන් වහන්සේගේ ගුණ බර දරන්න බැරුව මේ මහ පොළොව වෙවුලනවා ඒ කියන්නේ මේ මහ පොළොවට ඒ තරම්ම ශක්තිය දෙනවා මේ භූමියේ ජාත පුත්‍රයන්ට සංසාරේ සුවය හොයාගෙන යන්න මහපොළොව කම්පා වෙනකන් සමාධියට සමවැදිලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා පරම පුණ්‍යවන්ත දිව්‍ය රාජයෙකුට ඒ දිව්‍ය රාජානන් වහන්සේට ආරාධනා කරන් කතා කරලා මේ භූමිය බාර කරනවා මහ ප්‍රතාපවත් දිව්‍ය රාජවරු පින් ගලන දෙවිවරු කියලා සඳහන් කළොත් නිවැරදි පංචකාමයට නතු වෙලාම ඒ මතම යෙදුනාය නෙමෙයි කුසල් මත කුසලයේ වෙනුවෙන් කැප වුණ දෙවිවරු
උන්වහන්සේට කතා කරලා බාර කරනවා මේ භූමිය ආරක්ෂා කරන්න අනාගතයේ මේ රටේ පහළ වෙනවා ගැමුණු නම් මහරජෙක් අපේ දන්නවා කවුද ගැමුණු මහරජුන් අනුමම දස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්ෂින ශ්‍රාවකයාට ශ්‍රාවක පදවිය දෙනවා දැකලා අනේ මටත් ලෞතුරා බුදු කෙනෙක්ගේ දකුණත් සව් වෙන්න යත්නම් කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ළඟින් ඒ ප්‍රාර්ථනාව ආරම්භ කරලා අපේ බුද්ධ ශාසනයේ දක්ෂින ශ්‍රාවකයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ සමග පවා එකට පෙරම්පුරමින් ආපු අනාගතයේ පහළ වෙන්නා වූ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂින ශ්‍රාවකයන් වහන්සේගේ අන්තිම උපතයි ගැමුණු කියලා කියන්නේ මොනතරම් භාග්‍යයක්ද ඒ උත්තමයන් වහන්සේගේ අන්තිම උපත මගේ දේශයේ අපේ දේශයේ සිදු වීම එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට උන්වහන්සේ නමින් හඳුන්වන්නේ විශාල රූප කියලා මේ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය මේ කරන පින්කම් වාඩි වෙලා ඉන්න ඔබ සියලු දෙනාම මේ මොහොත වෙනකොටත් ඒ උතුමාණන් වහන්සේගේ නේත්‍රයට පේනවා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් පුදන බව දැක දැක උන්වහන්සේ මේ මොහොතේ ප්‍රීතියෙන් පිනා යනවා නොඅනුමානයි මේ භූමිය බාර කරන්නේ උන්වහන්සේට විශාල රූප ජමුණු මහරජින් මහසෑය හදනතුරු මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕනේ මහසෑය හැදුවට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින තුරු සර්වඥ ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා මේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීම ඔබට බාරයි කියලා තථාගතයන් වහන්සේ පැවරුවා එහෙමනම් උන්වහන්සේගේ ආඥාව මේ මහසෑය මෙතන නිර්මාණය වෙන බව මේ දැස ඉදිරිපිට විරාජමාන වෙන්නේ එනතුනේ මේක ඇස්බැඳුමක්වත් මායාවක්වත් නෙවෙයි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත ශ්‍රේ දේහය ආදාහණය කරන වෙලාවේ බුද්ධ අධිෂ්ඨානයෙන් මහා ධාතුන් වහන්සේලා හැර විතරෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8යි අපේ අහලා තියෙන ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චරක්ද කියලා ද්‍රෝණයක් කියලා කියන්නේ හුන්දු 32ක් ද්‍රෝණයක් කියලා කියන්නේ හුන්දු 32ක් නම් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8ක් නම් මෙතන තියෙනවා හුන්දු හැටියට හුන්දු 256යි. සේරුවකට හුන්දු 4යි. එහෙමනම් මේ හුන්දු 256 සේරු බවට පත් කෙරුවොත් ධාතුන් වහන්සේලා සේරු කීයක් තියෙන්නේ ඇද්ද? සේරු 64යි. තථාගතයන් වහන්සේගේ ශරීර ස්වභාවය මේ ලෝකේ කිසි කෙනෙක් දන්නේත් නැහැ. ඒක හරියටම කොතනවත් සඳහන් කරලත් නැහැ. හැබැයි සේරු 64ක් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා කියලා සඳහන් කරාම අපි හිතන තරම් පුංචිමත් නැහැ. මට හිතෙනවා අපි මෙරෙලා ගියාම අපේ ඇටකොටු ටික අඩු නැතුව ගෙනල්ලා වංගෙඩියක දාලා කෙටුවොත් මුම් පියලි තරමට පොඩි වෙන්න වැඩි වුණොත් සේරු 3ක් නැත්තම් 4ක් තියෙයි. සේරු 64ක් ඉතුරු වුණ ධාතුන් වහන්සේලා කියලා කියහම අපි හිතන තරම් පුංචි නැහැ. නමුත් පින්නතුනි මේ සියලුම ධාතුන් වහන්සේලා විටින් විට විසිරෙනවා. සම්මා සම්බුදු කෙනෙකුගේ ආඥා ශේෂ්ත්‍රය. ආඥා ශේෂ්ත්‍රය සක්වලවල් කෝටි ලක්ෂයයි. සක්වලවල් කෝටි ලක්ෂයක් ආඥා ශේෂ්ත්‍රයේ මෞකුසින් පහළ වෙනකොටම සක්වලවල් 10000ක් කම්පා කරන්නේ ඒක නට තමන්ට නතු කරගන්නවා. ග්‍රහණය කරගන්නවා ඒ භූමිය සර්වඥතා ඥානය ලැබල සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවත් එක්කම කෝටි ලක්ෂයක් සක්වලවල් කම්පා වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වලම තම ග්‍රහණයට නතු වෙනවා. සක්වලක් කියලා කියන්නේ ලෝක 31ක්. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. තථාගතයන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය තුල පායන ඉරවල් ප්‍රමාණය කෝටි ලක්ෂයයි හඳවල් ප්‍රමාණය කෝටි ලක්ෂයයි. මේ සක්වලවල් කෝටි ලක්ෂය තුල මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා.
එනිසා අපිට කවදාවත් හිතන්න බෑ තථාගත ශ්‍රාවකයෝ අපි විතරයි කියලා. තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් එහෙමනම් මේ විශ්ව ධාතුවේ කොහි කොහි හැරි තියෙනවා. හැබැයි ඒක අපිට හොයන්න පුළුවන් මානෙක නැහැ. පහුගිය දවසක විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තිබුණා ලෝක ග්‍රහ ලෝක 715ක් හොයාගත්ත බව. නමුත් ඒ 715 තුල එකදු මනුස්ස ලෝකයක් තිබුණ බවවත් සඳහන් නැහැ. නමුත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් මේ ආඥා ශේෂ්ත්‍රය තුල තියෙනවා. මේ කෝටි ලක්ෂයේම ඔය ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලා විසිරෙනවා. සමහර සක්වලකටම තියෙන්නේ එක ලෝම ධාතුවයි. සමහර සක්වලකටම තියෙන්නේ එක කේස ධාතුවයි. සමහර සක්වලකටම තියෙන්නේ අබෑටයක් තරම් ඉතා පුංචි එකම එක ධාතුන් වහන්සේ නමයි. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් නම් කොහෙවත්ම නැහැ. දෙව්ලවත් නැහැ. අනෙක් කිසිම සක්වලක නැහැ. එහෙමනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ? ඒකම සෑය මළුවේ තමයි අපි වාඩි වෙලා ඉන්නේ. ඒකයි මම සඳහන් කළේ මේක සිහිනයක් නෙවෙයි, මේක ඇස් බැඳුමක් නෙවෙයි කියලා. මේ කෝටි ලක්ෂයක් සක්වලට ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායන භූමියට ප්‍රදේශයට තියෙන එකම මහ සෑය තමයි මේ. පින්නතුනි අපේ භාග්‍ය අපි තාම දන්නේ නැහැ අපේ වටිනාකම. දෙව්ලොව ගිහිල්ලා සළු මිනිසෑය, සෙළු මිනිසෑය, චෝලා මිනිසෑය වඳින්න අපි ප්‍රාර්ථනා කරනකොට මං හිතනවා අපි හැර කෝටි ලක්ෂයක් සක්වලක දෙවි මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනාව ලංකා භූමියට ඇවිල්ලා මහ සෑය වැඳගන්න. ඒක ඒගොල්ලන්ගේ පැතුම. දෙවි බඹුන් නැති තරම් ඒ පැතුම මුදුන්පත් කරනවා. අපිට ඒක මුදුන්පත් කරන්න තියෙන අවකාශය ඉතාම ඉහළයි. නමුත් කොයි ප්‍රමාණයෙන්ද ඒ මුදුන්පත් වෙන්නේ කියන කාරණාව අපි තාම හිතලා නැහැ. තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ස්ථානයේ තැන්පත් වෙන බව මිහිඳු මහරහතන් වහන්සේම දේශනා කරනවා. උන්වහන්සේ මං සඳහන් කළා මේ ලංකාව පිළිබඳව තථාගතයන් වහන්සේගේ විශේෂ ආඥාවල් තියෙන බව. පරිනිර්වාණ මංචකේදී තථාගතයන් වහන්සේ කතා කරනවා ශක්‍ර දේවේන්ද්‍ර මහරජතුමාට. කතා කරලා පරිනිර්වාණ මංචකේදී බාර දෙනවා ශක් දෙවිඳුනි, ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ඔබට බාරයි. ශක් දෙවිඳුටයි බුද්ධ ශාසනය බාර කළේ. ලෝක බුද්ධ ශාසනය රැකීම ඔබට බාරයි. ශක් දෙවිඳුනි, ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කරන අතර ලංකාදීපයේ සුරකීම ඔබේ පරම යුතුකමයි වගකීමයි කියලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කරනවා. සක්දෙවි මහරජාණන් ඒ කාරණාව උන්වහන්සේ මූලිකත්වයෙන් කරන අතර කාටද බාර කරන්නේ? ශාසනයේ ඊළඟට ශාසනයේ බාර කරන්නේ උපුල්වන් දෙවියන්ට. අපි සමහර වෙලාවට අපි ඔක්කොම කතා කරන්නේ විෂ්ණු දෙවියන්ට බාර කළා කියලා. ශෝකජනක ඛේදජනක සිදුවේ මේකයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච අපි වෙනත් මතවාද උස්සේ ගමන් කරලා අපේ තියෙන බෞද්ධකම නැති කරගන්නේ එක. විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ. නමුත් අපි හැමෝම අපි පූජාවක් කරන්න ගියත් බොහෝ දෙනා සූදානම් වෙන්නේ නිල් රෙදි කෑල්ලක් අරගෙන විෂ්ණු දෙවියන්ද පුදන්න. එතනම අපි මිත්‍යා දෘෂ්ටික වෙලා ඉවරයි. එතනම සීලබ්බත පරාමාසවලට අපි යට වෙලා ඉවරයි. විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ. ශාසනයේ බාර කරන්නේ සක් දෙවිඳු උපුල්වන් දෙවියන්ටයි. ඒ සක් දෙවිඳු ළඟට ඉන්න මහ ප්‍රතාපවත්ම දිව්‍ය රාජයෙකුටයි උපුල්වන් දිව්‍ය රාජයෝ කියලා කියන්නේ. උන්වහන්සේලාට මේ මොහොතේ මේ අපි කියන දේවල් ඇහෙනවා. මොකද මේ මහ පිංකම දිහා බලන නිසා. එහෙනම් එතනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලංකාදීපයේ විශේෂයෙන් රකින්න කියලා. තථාගත සද්ධර්මය අරගෙන අපේ රටට ආවේ දඹදිව උරුමයයි මේ රටට වැඩි. කවුද දඹදිව උරුමය? මහින්ද යුව රජතුමා.
දඹදිව උරුමය දීප චක්‍රවර්ති ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ දීප චක්‍රවර්ති බවට පත් වෙන යුව රජතුමා මහින්ද කුමාරයා නමුත් ශාසනයට ඇතුල් කරනවා වෙන කොහාටවත් යවුවද වෙනත් ප්‍රදේශ රැසකට ධර්මයේ ව්‍යාප්ත කළත් මෙහෙට එව්වේ මහරජෙක් ටිකක් මහරජෙක් නෙමේ රජවරු 1000ක් පිරිවරණ මහරජෙක් තමයි මෙහාට වල තියෙන ඒ විශේෂ ඇල්මක් තිබුණ නිසා එහෙමනම් ඒ මහරජාණන් අපේ රටට පැමිණෙන්නේ තථාගත ශාසනයේ මහරජෙක් හැටියට උන්වහන්සේ මේ භූමියට වැඩම කරලා උන්වහන්සේ වඩිනකොට එවකට මේ රටේ රජු බව රජු ලෙස හිටිය දේවානම්පියතිස්ස මහරජුන් සමග මේ ස්ථානයට වඩින වෙලාවේ මහරජුන්ට ලැබෙන සුවඳ මල් මහරජුන් මිහිඳු මාහිමියන් අතට දෙනවා ස්වාමීනි සුවඳ මල් මිහිඳු මහරහතන් වහන්සේ මේ භූමියේ ඒ සපු මල් ටික තැම්පත් කරනකොට මේ භූමිය දෙබෑ වෙලා උපුරලා ඉරතැලෙනවා මහරජුන් අහනවා ස්වාමීනි හේතුව මහරජතුමනි තථාගතයන් වහන්සේ යම් දවසක සුගත මහ චීවරයේ මේ බිම එලාගෙන මෙතන වැඩ ඉඳලා තියෙන බවට සාධකයක් මේ තියෙන්නේ මේ මහ සෑය හැදීම පිළිබඳව උන්වහන්සේ දේවානම්පියතිස්ස රජුන්ට ප්‍රකාශ කළා රජු සූදානම් ස්වාමීනි මම හදනවා මහ සෑය රජතුමනි කලබල වෙන්න එපා ඒ සෑය හදන්නේ ඔබ නෙමෙයි අනාගතයේ උපදිනවා ඔබේ මුණුබුරෙක් ගැමුණු කියලා උන්වහන්සේ ඒ සෑය හදන්නේ තථාගත ආඥාව එකයි මහරජුරු ප්‍රකාශ කරනවා ස්වාමීනි මම හැදුවත් මගේ මුණුබුරා හැදුවත් මම හැදුවා වගේමයි මගේ මුණුබුරා හරියටම මේ තැන දැනගනිත්වා කියලා විශාල ගල් කුළුණක ශිලා ලිපියක සටහන් කරනවා මේ මහ සෑය හැදින්නේ මෙතනයි කියලා ගැමුණු මහරජුන් ඒ ටැම් ලිපිය දැකලා තමයි මෙතන තෝරන්නේ මහ සෑය හදන්න සෑය ඉදිකිරීමේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඒ අය මෙහෙව්වා උන්වහන්සේ යයට ශක්තිය දුන්නා මෙහෙව්වා මේ විදිහට මේ සෑය කෙරෙන්න ඕනේ සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සෑය ප්‍රමාණයේ රජුරවන්ට දැක්වුවා රජුරු මීට වඩා මහ සෑයක් ලකුණු කරගත්තී නමුත් රහතන් වහන්සේ තුන් කල් දක්නා නුවණින් මේ අනාගතේ පවතින්න ඕන නිසා මේ ප්‍රමාණයට සීමා කළා මහරජුරු බොහොම සතුටින් පේසාවල් දක්වා සෑය නිර්මාණය කරනකොට නම වතාවක් පේසාවලලුත් එක්ක මේ සෑය ගිලෙනවා. ඇයි එහෙම ගිලෙන්නේ? ඉන්නතනි යම් භූමිකම්පාවක් ඇති වෙලා මුළු ලෝක ධාතුවම විනාශ වුණත් බුද්ධ ශාසනය පවතින කල මේ මහ සෑය භූමිය විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ නොවෙන්නයි ඒ විදිහට ගිලා බහැලා තියෙන්නේ. සෑය නිර්මාණය කරනකොට ආශ්චර්ය රාශියක් සිද්ධ වෙනවා අප්‍රමාණයි. කෙසේ වෙතත් ඡායතුල ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න සියලුම කටයුතු සංවිධානය කරලා රහතන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මහ සෑය ධාතුන් වහන්සේලා තැම්පත් කරමු කොහෙද ධාතුන් වහන්සේලා තියෙන්නේ නාග ලෝකේ කවුද නාග ලෝකෙන් ධාතුන් වහන්සේලා ගෙනෙන්නේ 16 හැවිරිදි සෝනුත්තර කියන රහත් සාමණේර ස්වාමීන් වහන්සේ තමයි මහ රහතන් වහන්සේගේ උපදේශ පරිදි නාලුවට වැඩම කරලා මංජරී කියන නාග භවනයේ නාරජ්ජුරුවන්ගේ කුස තුල තියෙන ධාතු කරඬුව අරගෙන මේ ස්ථානෙට වැඩම කරන්නේ ධාතු ගර්භයේ වැඩ ඉවරයි ධාතු ගර්භයේ සකස් කරලා තියෙන්නේ අද හැටියට හිතුවොත් මේ තුන් මහල් පේසාවලල්ලෙන් ඉහළයි ධාතු ගර්භයේ තියෙන්නේ මහ රහතන් වහන්සේලා මේඝවර්ණ ගල් මේඝවර්ණ කියලා සඳහන් කරනවා ධර්මයේ ගල්පතුරු රයන් 80ක් දිග ගල්පතුරු රයන් 8ක් උස ගල්පතුරු රයන් 80යි නම් අඩි 120යි රයන් 8යි නම් අඩි 12ක් උසයි මෙවන් විශේෂ ගල් 6ක් ගල් තල ගල්පතුරු 6ක්
උන්වහන්සේලා අරන් එනවා සමහර තැනක හිමාලින් කියලා සඳහන් කරනවා සමහර තැනක උතුරු කුරු දිවයිනින් කියලා සඳහන් කරනවා මේ ගල්පතුරු හය ගෙනල්ලා ධාතු ගර්භය සකස් කරනවා පතුලට එක ගලයි බිත්ති හතරයි පියනට එක ගලයි මේ ටික තැම්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැම්පත් කරන්න ආසන්න වෙනකොට රජුගේ හිසින් අහසට වඩින දා කරඬුව අහස තුල විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රේ දේහය නිර්මාණය වෙන තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලාගෙන් අවනග්ගන බුදුරජාස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්නතුනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රතිහාරය දක්වනවා ඒ යමක මහා ප්‍රතිහාරයයි යමක මහා ප්‍රතිහාරය දක්වන වෙලාවේ එය දැකලා නිවන් අවබෝධ කරන රහත් භාවයට පත් වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා මේ මිනිසුන් සහ දෙවියන් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගපල ලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ රහත් ත්‍යයයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ එහෙමනම් ඒ ප්‍රතිහාර දක්වලා ධාතුන් වහන්සේ නැවත කරඬුවට වැඩම කරලා රජවතට ලැබෙනකොට මහරජාණන් මේ ඇතුලේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුල අඩි 120ක් දිග අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුල තියෙන්නේ අඩි 120ක් දිගයි ඒ ශාලාව භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳක් සයනයක් ඒ ධාතු ගර්භය තුල තියෙනවා ධාතුන් වහන්සේ සයනය තුල තැම්පත් කරලා අදිෂ්ඨාන කරනවා ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකේ කෙසේ සැතපුණේද මගේ තථාගතයන් වහන්සේ මාසදු වාසනේ තුල එසේම සැතපෙනසේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහසෑය තුල වැඩ ඉන්නවා සැතපිලා තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහරහය සෑය ඇතුලේ ඒ විදිහටම විහිදෙනවා එන්නතුනේ කොහොමද වැඩ ඉන්නේ අපි මහසෑය වඳින ගාථාවක් තියෙනවා මේ සදහැවතුන් හැමෝටම පාඩම් සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජල බුද්ධ රූපං නිම්මාය රන්සුජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේහය සයින්සු කියලා කියන්නේ පාලියෙන් සයති කියන්නේ නිදනවට සයින්සු නිදාගත්තාහ අතීත පදයේ ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුල සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා මුළු මහමෙවුනා උජනමෙලියයි මහරහතන් වහන්සේ අහනවා මොනව කරලාද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහසෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව ඔබ හදන මල් ටික ඔබ ගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහසෑයට පූජා කරන්න බටහිරට මුහුණලයි සතපෙන්නේ ලෝක ධාතුවේ බටහිරට මුහුණලා සතපෙන එකම තැන මේ මහසෑය විතරයි ඔබ බටහිරට පසුපස හරවලා මහසෑය දිහා බලලා වඳින්න තථාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මුව මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස් කරන්න එන්නතෙන මේ මල්ලුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටුපාන්න එපා අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ කිසි දවසක පිටුපාන්න එපා තථාගතයන් වහන්සේට අපි පිටුපාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත් අපමණ ශ්‍රද්ධාවෙන් අපමණ ගෞරවයෙන් ඔබ මේ මල්ලුවට එන්න
බාතිකාභේ රච්චිරු පුදුම ශ්‍රද්ධාවකින් මේ මහසෑයට පූජා කරපු තව එක රජෙක්. එතුම එක වෙලාවක මහසෑය සමම් පිච්ච මලින් වැහුවා. හිතන්න අපි සමම් පිච්ච මල් දැකලා තියෙනවා. පුළුහන්ද මේ මහසෑය සමම් පිච්ච මලින් වහන්ද? මොන ආශ්චර්යයක්ද? මොන භාග්යයක්ද? මොන ශ්‍රද්ධාවක්ද? මොන වීරයක්ද? ධර්මයේ සඳහන් කරන තුම් මහල් පේසාවලල් ඉඳලා කොත් කැරල්ල දක්වාම සමම් පිච්ච මලින් වහන්නේ විශාල සමම් පිච්ච උයනක් වවලා ගබඩාවේ තියෙන රත් හඳුන් ගෙනල්ලා ගල ගාලා කුඩු කරලා ඒ රත් හඳුන් වලින් සුවඳ තලපයක් හදලා අඟල් හතරක සුවඳ තට්ටුවක් මුළු මහසෑය මාලේප කරනවා. එක බොල් තට්ටුවක් තාම සෙනෙදුයි. සමන් මල් නෙලලා අර තට්ටුව තුළ මල් නටුවෙන් එන එන තමයි මල් රඳවලා තියෙන්නේ. තාම ඉහළයි එදා තාක්ෂණයේ අපිට වඩා. ඒ සියලුම මල් පරණවෙන්න රජුරු පැන් ඉහළ තියෙනවා. සමන් මල් වලට මහ වතුරක් ඉහිඳ බෑනේ. පොඩි වෙනවා. ඉතා සෙවුම් ජල දහරා සමන් මල් වලට ඉහිඳ ඕනේ. රුවන් වැලිසෑ පිරිවෙන මිදුලි මහ පොකුණක් තියෙනවා අපි ඔක්කොම දන්නවා. මේ පොකුණ 2000ට කලින් තිබුණ අය වුණාට වතුර තිබුණේ නැහැ. 2000න් පස්සේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පොකුණ සුද්ධ කළේ. පොකුණ සුද්ධ කරනකොට කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට බසවක් කුළුමින් වතුර එනවා මේ පොකුණට. බසවක් කුළුමේ වතුර තියෙනකන් මේ පොකුණ හිඳෙන්නේ නැහැ. මේ බටහිර වාසල් දොරටුවෙන් ඔබ එහාට බැහැලා ගියොත් එහා පැත්තේ තියෙන තව පොකුණක් බසවක් කුළුමේ වතුර ඒ පොකුණටත් යටින් තියෙන උමම් මාර්ගයෙන් එනවා. බාතිකාභේ රජුරෝ ජල මෝටර දෙකක් යොදලා අතිශූම් ජල ධාරා මහසෑය දෙපැත්තෙන් විහිදවල තියෙන මේ පොකුණු දෙකෙන් එතුමා ඒ සඳහා මෙමවපු පොකුණු දෙකයි ඔය දැක ගන්න තියෙන්නේ. නම් අවස්ථා දෙකක මහසෑය සමන් මලින් වහලා ජල පූජාවක් එතුමා කළා. සුවඳ තලපෙකින් උන්වහන්සේ මහසෑය පූජ කළා. එක වෙලාවක උපවාසයක් කරනවා. මට මහසෑය ධාතු ගර්භයේ දකින්න ඕනේ. ඒ කාරණාව කතාව හරි දිගයි. එහෙම නැත්නම් මම මහසෑය මළුවේ මැරෙනවා. ඒකයි තීරණය. සක් දෙවිඳුගේ ආශ්‍රය උණුනා මෙතුමා මැරෙනවමයි කියලා. රහතන් වහන්සේට දැනුවත් කරනවා. රහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ අතින් අල්ලගෙන මහසෑය තුලට එක්ක ගිහිල්ලා ධාතු ගර්භයේ දක්වනවා. පස්වනක් ප්‍රීතියෙන් පිනායන රජ්ජුරුව මේ මහසෑය සුවඳ පැන් වලින් නාව නාවා මේ සලපතුල මතුල දනක් පමණ සුවඳ ජලයෙන් පුරවලා මේ මුළු මළුව පුරා නිල් මහනිල් මල් පූජාවක්ද සිද්ධ කරනවා. මේ සදහැවතුන් මහසෑයට කරලා තියෙන පූජාවල් එනතනි. මේ මහසෑය ඔබගේ අපගේ නිවන සඳහාමයි. මේ මහසෑය ළඟ අපේ නිවන ඒකාන්තයි. මේ මහසෑය මළුව අපේ දෙව්ලොව දොරටුවයි. ශ්‍රද්ධාව දියුණු කරන්ඩ, ගුණ වඩන්ඩ, තෙරුවන් සරණ යන්ඩ, ජීවමාන සංඥාවට එන්ඩ බුදු පියාණන් වහන්සේ පුදන්ඩ, ජීවමාන සංඥාවෙන් බුදුන් පුදන්ඩ. මැරෙන්න කලින් පින්නතුනේ අපි බෞද්ධයන් හැටියට මැරෙන්න අවශ්‍යයි. එහෙම නැත්තම් අපි බෞද්ධ කියලා හිතාගෙන ඉඳලා මැරෙනවා. ආගමක් නැතුව මෙරෙලා යන අහිංසකම ජාතිය තමයි බෞද්ධ කියලා හිතාගෙන ඉඳලා මැරෙන අය. බෞද්ධෙක් බවට පත් වෙන්න ආකාර හතරයි මේ ලෝකේ තියෙන අමාරුම කාර්ය මොකද්ද කියලා ඇහුවොත් ඒ බුදුන් සරණ යෑමයි. ආත්ම සංනියාතන සරණාගමනේ, තත්පරායන සරණාගමනේ, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ, පණිපාත සරණාගමනේ, මේ තමයි බුදුන් සරණ යන ආකාර හතර. ඉතාමත්ම අමාරුයි. සුකස් ආහාරාසෝ වග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ගම දෙව් පිරිස සම්පූර්ණ කරන බවයි සඳහන් කරන්නේ. එකයි සඳහන් කළේ මේ වැඩ ඉන්නේ තථාගතයන් වහන්සේ මේ මළුවට ගොඩ වෙන හැම කෙනෙක්ම
ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟට යන්නේ කොහොමද ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟට ඒ විදිහටම එන්න ශ්‍රද්ධාව පිහිටවන්න ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේට ඔබ කරන අල්ප ස්වල්ප වූ පූජාව කරන්න ශ්‍රද්ධාවෙන් ඒට කෝටි ගණන් අපිට නැති වෙයි ශ්‍රද්ධාවෙන් ඒ සිදු කරන්න ප්‍රේත විමාන කතාවේ සඳහන් කරනවා එක කාන්තාවක් වැටකොළු මල් හතරක් පූජා කරලයි දෙව්ලොව යන්නේ ඒ අජාසත් මහරජුන් නිදකල මහසෑය දෙකලයි ඒ මල් පූජාව සිදු කරන්නේ එහෙමනම් අය පූජා කළේ වැටකොළු මල් අපි පූජා කරන්නේ මල් පරම්පරාවේ තියෙන වංශවත්ම මල් ඒ පින්නතුනේ නෙළුම් මල් ඒ පින්නතුනේ පිච්ච මල් අපි පූජා කළේ ඒ මල් මගේ තථාගතයන් වහන්සේ ළඟ ඔබ පොදන මල් වට්ටිය තාම සතුටින් පූජා කරන්න තාම ශ්‍රද්ධාවෙන් පූජා කරන්න ජීවමාන සංඥාවෙන් පූජා කරන්න අමාමෑණියන් වහන්සේ එදා වගේම ඔබට පිහිට වෙනවා අමාමෑණියන් වහන්සේ අද එදා වගේම ඔබට පිහිට වෙනවා කවරවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ පෙරලිවන් පෑවා කියලා කවුරුවත් හිතන්න එපා තථාගතයන් වහන්සේ අපි අතහැරලා ගිහිල්ලා කියලා අපිට එහෙම හිතෙයි කියලා පින්නතුනේ අමාමෑණියන් වහන්සේ දීඝනිකායේ දෙවනි පොතේ 242 වෙනි පිටුවේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ තාම පිරිනිවන් පාලා නැහැ කියලා එහෙනම් ඔබගේ නිවන වෙනුවෙන් අපගේ නිවන වෙනුවෙන් මේ අති උත්තරයන් වහන්සේ තාමත් අපි ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා තථාගත සම්මා සම්බුදු පියාණෙනි ඔබ වහන්සේ සරණ යෑම මගේ පරම යුතුකමයි ඔබ වහන්සේ සරණ යෑම මගේ පරම භාග්යයි ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා ඔබ වහන්සේට මාගේ ප්‍රාණය පූජා වේවා ඔබ වහන්සේ ළඟ මගේ ජීවිතය මල් පිටක් මල් පෙල්ලක් බවට පත් වේවා අමා මෑණියන් වහන්සේ මාගේ ජීවිතෙන් ඔබ වහන්සේ පුදනවා කියන සංඥාවෙන් ආත්ම සංන්‍යාතන සරණාගමණයෙන් බුදු පියාණන් වහන්සේ සරණ යමු පින්නතුනි දෙවෙනි කාරණාව තත්පරායන සරණාගමණය බුද්ධං සරණං ගච්ඡාමි පින්නතුනි සිල් ගන්න කලින් කියන වාක්‍යයක් නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ දෙවුරුන් ප්‍රකාශයක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න පෙරම් පුරාගෙන මේ සෑමල් විසිටින අහිංසක පින්තුනි මේ දෙවුරුන් ප්‍රකාශයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හරියටම දෙවුරලා පුරොන්දු දෙන්න දෙවුරුන් ප්‍රකාශයක වැරදි තියෙන්න බෑ ලීවත් බෑ කෙව්වත් බෑ දෙවුරුන් ප්‍රකාශයක වැරදි එහෙමනම් හරියටම ප්‍රකාශ කළොත් තමයි දෙවුරුන් ප්‍රකාශය සාර්ථක වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි හරියටම මා ප්‍රණද ශබ්ද කරන්න හරියටම ගච්ඡාමි කියනකොට මා ප්‍රණ ච ශබ්ද කරන්න අපට සරණ පිහිටන්න ඕන නිසා තමයි නම වතාවක් අපි නම වතාවක් මේ ප්‍රකාශය කරන්නේ මේ නිකම්ම නිකම් කරන ප්‍රකාශයක් නෙවෙයි දෙවුරුන් ප්‍රකාශයක් නිසා හරියටම කරන්න තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාව උපගමන ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා කියලා කියවොත් ගුරුවරයා කියපු විදිහටම ජීවත් වෙන්න ඕනේ ගුරුවරයා කියපු දේ හරියටම කරපු ශිෂ්‍යයා විභාගයේ ඉහළින්ම පාස් ගුරුවරයාට සවන් දුන්න හැම ශිෂ්‍යයෙක්ම විභාගයේ අසමත් එහෙමනම් හරියටම බුදුන් සරණ යන්න උන්වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා කියලා හෝ පොරොන්දුවක් දෙන්න අවසාන කාරණාව අපට ලේසිද කියලා හිතෙනවා පින්නතුනි ඒ පණිපාත සරණාගමණයයි ගුණය දෙක සරණ යෑම සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙන යතුරු මට හිතෙන්නේ ශ්‍රද්ධාව කියලායි එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය නැමැති මේ ආශ්චර්යමත් ලෝකයට පිවිසෙන්නවත් පුළුවන් කමක් නැහැ ශ්‍රද්ධාව කියන යතුරු ඇතේ නැත්නම් ඒ යතුර අරගෙන ඇවිල්ලා මේ ශාසනයට ඇතුල් වෙන්න බුදු පියාණන් වහන්සේ කොතනවත් අපට දේශනා කළේ නැහැ මුලින්ම ප්‍රඥාව පුරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කළේ මුලින්ම ශ්‍රද්ධාව දියුණු කරන්න සද්ධාය තරති ඕගං ආලෝක යක්ෂයා අහනවා
ස්වාමීනි මේ ඕඝය තරණය කරන පළවෙනි නැව මොකද්ද? සද්ධාය තරති යෝගං සංසාරේ නැමති ඕඝය තරණය කරන පළවෙනි නැව ශ්‍රද්ධාවයි. ඔබට ශ්‍රද්ධාව අවශ්‍යයි සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න. පින්තුනි ශ්‍රද්ධාවන්ත වෙන්න. ඒ තුල සීලවන්ත වෙන්න. ඒ තුල ප්‍රඥාව දියුණු කරන්න උත්සාහ කරන්න. එහෙමනම් ගුණය දැක සරණ යන්න නම් ශ්‍රද්ධාව අවශ්‍යමයි. තථාගත කෙනෙකුගේ බුද්ධ ගුණය තව කෙනෙකුට සීමා කරන්න තියා තවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටවත් ඒ ගුණය සීමා කරන්න බැරි නම් අපි කොහොමද ගුණය දැක සරණ යන්නේ? ඒ ප්‍රශ්නය අපට එන නිසා අමාමෑණියන් වහන්සේ දජග්ග සූත්‍ර අට කතාවේ දේශනා කරනවා මේ අසීමාන්තික ගුණේ ගුණ නමයකට කැටි කරනවා උන්වහන්සේ. මොකක්ද ඒ ගුණ නමය? එතිපිසෝ භගවා අරහං පින්නතනේ අපි කියන්නේ ඒ ගුණ නමයයි. මෙතන මේ මළුවේ ඉඳලා හිතලා බලන්න මගේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ ගැන ශ්‍රද්ධාව මට තිබුණද? ශ්‍රද්ධාව තිබුණා නම් මං එතිපිසෝ පාඨයේ තේරුම මේ වෙනකොට දන්නවා. පින්නතනේ අපිට අධ්‍යාපන ක්‍රමයේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ධනෝපායන ක්‍රමයේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා. ව්‍යාපාර කළමනාකරණයේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා. සංසාරයෙන් එතර යන්න අති උත්තමයන් දේශනා කරපු ධර්ම මාර්ගයේ පිළිබඳව ශ්‍රද්ධාවක් අපිට නැහැ. එහෙම ශ්‍රද්ධාව තිබුණා නම් මේ මළුවේ වාඩි වෙලා ඉන්න සියලු දෙනාම තථාගතයන් වහන්සේගේ ගුණ නමය විස්තර වශයෙන් කියලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරන අය වෙනවා. සමහර වෙලාවට ඔබ උපාධි දෙකක් තුනක් හතරක් පාස් කරලා ඉන්නේ. මේ රටෙත් පාස් වෙලා විදේශ රටවලත් ගිහිල්ලා පාස් වෙලා ඉන්නේ. වෛද්‍ය විද්‍යාව පාස් වුණා, ඉංජිනේරු විද්‍යාව පාස් වුණා, ජීව විද්‍යාව, භූගෝල විද්‍යාව වෙනත් තියෙන මේ හැම විෂයක්ම ඔබ පාස් කළා. ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න මෙච්චර ඉගෙන ගත්ත මට ඉතිපිසෝ පාඨයේ ගුණ නමේ පාඩම්ද කියලා. පාඨය කියන්න පුළුවන් වෙයි, නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ උත්තර දෙන්න පුළුවන් තැනකද? භගවා කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ එතනද? අරහං කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ එතනද? ඔබ හෘද සාක්ෂියෙන් අහන්න මම එතනද? මේ අතේ උත්තමයන් වහන්සේ අප වෙනුවෙන් විඳපු දුක්ඛන්දරාව සීමාවක් තියෙනවද? මුලින් සඳහන් කළා දීපංකර දසබලයන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්ත වෙලාවේ බණපද දෙකයි ඕනේ උනේ නිවන් දකින්න කියලා. හෘද සාක්ෂිය කතා කරන්න තිස්සුමේද උඹ කෝටි ගාණක් බඩිගින්නේ අඬන දරුවන්ගේ අම්ම කෙනෙක්. උන් බඩිගින්නේ අඬනකොට උඹට පුළුවන්ද තනියම කෑම කන්න? උන් සංසාරේ දුක් විඳිනකොට සුමේද උඹට පුළුවන්ද තනියම නිවන් හොයන්න? බැරි නිසා උන්වහන්සේ සංසාරෙට බැස්සේ. මහා කල්ප සංඛ්‍ය හතරයි ලක්ෂයකට මේ සංසාරෙට දුක් විඳින්න බැස්සේ නිසා. විඳපු දුක් කන්දරාවක සීමාවක් නැහැ. චද්දන්ත ජාතකයේ සඳහන් කරනවා ජාතක පාළියේ කියවන්න ශ්‍රද්ධාව දියුණු වෙන්න. රැස් විහිදෙන දල දෙක කපා ගන්න වැද්දා එනකොට ඇයි මම මරන්න හදන්නේ? දල ඕනේ මගේ දුප්පත්කම නැති වෙනවා ඔබේ දලෙන්. දල දෙක දික් කරලා කියනවා මගේ දල කපා ගන්න. හරස් කියතෙන් කපනකොට උන්වහන්සේ දුක විඳිය අපි නිසා. තථාගතයන් වහන්සේ කලාබු රජුරුවන්ගෙන් එදා බෝසතාණන් වහන්සේ කලාබු රජුරුව පෙති ගැහුවා කිව්වොත් වැරදි නෑ ශාන්තිපාදී තාපසතුමා. ඒ දුක් ඉවසියේ ඔබ නිසා. දරුවෝ දන් දුන්නේ විස්සන්තර රජුරුව නිතරක් නෙමෙයි, නොයෙක් ලක්ෂ කෝටි ගණන් ආත්මවල මේ සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන දරුවෝ ගණ්ඩාවේ යක්ෂෙක්. තාත්තගේ මූණ දිහා බලාගෙන හොරතල් දරුපටවගේ කකුල් දෙකෙන් කාගෙන යනකොට දරුපටව දෙන්නම් මොනවන් නොකියලා අඬන්නේ ඇද්ද? මොනවන් නොකියා අඬන්නේ ඇද්ද? තාත්තේ කියලා කෑ ගහමින් ඉවසුවා. සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න දරුවනි කියලා ඉවසුවා.
සමහර ආත්මවල යක්ෂයා කොරතල් පුතාගේ කකුල් දෙකෙන් අල්ලලා ඔළුව කටට දාලා ඔළුව කටේ හපාගෙන ඇඟ කෑල්ල කඳ කෑල්ල අතට ගත්තා මේ මොහොතකට කලින් ජීවිතේ ඉල්ලපු පුතාගේ ඔළුව නෑ ඊළඟට මොහොතකට කලින් ජීවිතේ ඉල්ලපු දුවගේ ඔළුවක් නෑ දැන් කඳන් දෙක අතේ ඔළු හඳ තාත්ත කෙනෙකුට ඉවසන්න මෙවන් දුක් ඉවසපු වාර පින්නතුනි සීමාවක් නෑ විස්තර ආත්ම භාවයේ අන්තිමට දරු පැටව දෙන්න දන් දෙනකොට ජෝතක බමුණ ඉපලෙන් තලලා තලලා පිට හැම ගිහිල්ලා කැලෑව මැද්දෙන් ආපහු දුවගෙන ඇවිල්ලා තාත්තගේ කකුල් දෙක මත වැටෙනවා මගේ තාත්තේ අපි බේරගන්න තාත්තේ කියලා හඬනකොට දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ ආනන්ද එදා වෙස්සන්තර රජුරුවන්ගේ ඇස් දෙකෙන් දරුවන්ගේ පිට දැකලා එළියට ආවේ කඳුළු නෙමෙයි ආනන්දලේ කියලා දාරක ප්‍රේමය නමුත් ඉවසනවා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ඒ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි ඒ ඔබ වෙනුවෙන් ඒ මා වෙනුවෙන් ශරීරත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සාරිපුත්ත සමහර දවස්වල මං ආහාරයට ගත්තේ එක බත් ඇටයයි එක කඩල ඇටයයි සමහර දවසක එක මුං ඇටයයි සාරිපුත්ත හිතන්න එපා එදා බත් ඇටය ලොකුයි කියලා හිතන්න එපා සාරිපුත්ත එදා බත් ඇටෙත් අද බත් ඇටේ වාගේම තමයි සාරිපුත්ත පුළුහන්ද බත් ඇටයක් කාලා ජීවත් වෙන්න කවුරු වෙනුවෙන්ද ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් විඳපු දුක් කන්දරාව විස්තර කරලා ඉවර කරන්න බැහැ පින්නතුනි මේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ඒයි අපි සංසාර දුකින් ඈතර කරන්න අපි අපායෙන් නිදහස් කරන්න මොකද්ද තථාගතයන් වහන්සේ දැකපු දුක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක සීමාවක් නෑ අත්දකින්නවා නමුත් ලෝක ධාතුවේ තියෙන අති භයානකම දුක අපාය දුක පින්නතුනේ දිව්‍ය ලෝක හයක් තියෙනවා අපායවල් ප්‍රධාන වශයෙන් අටක් තියෙනවා පළවෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ මනුස්ස වර්ෂ වලින් ලක්ෂ 90යි දිව්‍ය ආයුෂ වලින් අවුරුදු 500යි එක දවසකට මනුස්ස වර්ෂ 50යි පළවෙනි දිව්‍ය ලෝකේ නැත්තම් අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ එක දවසකට මනුස්ස වර්ෂ 50යි ඉන්නතනේ අඩුම ආයුෂ තියෙන අපාය සංජීවය සංජීවයේ එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 9යි කියලා ධර්මයේ පැහැදිලිවම දේශනා කරනවා මේ අපායක දුක දෙවනි අපාය තාව තෙන්සය එක දවසකට මනුෂ්‍ය වර්ෂ 100යි ඉන්නතනේ දෙවනි අපාය තාවතින්සේ ආයුෂ මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයි දෙවෙනි අපාය කාල සූත්‍රය එක දවසකට මනුෂ්‍ය වර්ෂ ලක්ෂ 36යි තුන්වෙනි දිව්‍ය ලෝකය තුන්වෙනි දිව්‍ය ලෝකයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 200යි මුළු ආයු කාලයේ 14 කෝටි 40 ලක්ෂයයි තුන්වෙනි අපාය සංඝාතය එක දවසකට මනුෂ්‍ය වර්ෂය 1 කෝටි 44 ලක්ෂයයි හතරවෙනි අපාය තුසිතය මනුෂ්‍ය වර්ෂ 400ක් එක දවසකට ආවිෂයි මුළු ආයු කාලයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි හතරවෙනි අපාය සංජීවේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවේ හතරවෙනි අපාය එක දවසකට මනුෂ්‍ය වර්ෂය 5 කෝටි 76 ලක්ෂයයි එක දවසකට පස්වෙනි දිව්‍ය ලෝකයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 800යි ඒ දෙවියන්ගේ මුළු ආයු කාලය මනුෂ්‍ය වර්ෂ වලින් කල්පනා කෙරුවොත් 230 කෝටි 40 ලක්ෂයයි පස්වෙනි අපාය ආයුෂ නම් කියන්න බෑ හයවෙනි දිව්‍ය ලෝකේ හයවෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අන්තිම දිව්‍ය ලෝකේ එක දවසකට මනුෂ්‍ය වර්ෂය 1600යි පස්වෙනි අපාය ආයුෂත් ධර්මයෙන් සඳහන් කරලා තියෙනවා 1600යි එක දවසකට මනුෂ්‍ය වර්ෂය අන්තිම දිව්‍ය ලෝකේ හිතලා බලන්නකො තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා දැනට බුද්ධ වර්ෂ කීයද කියලා 2559යි
अंतिम दिव्य लोकेट तथागत मेवेनकोट गत आश्चर्य උන්වහන්සේලාගේ මුළු දිව්‍ය ආයුෂ ප්‍රමාණය මුළු දිව්‍ය ආයුෂ ප්‍රමාණය 921 කෝටි 60 ලක්ෂයයි මුළු දිව්‍ය ආයුෂ ප්‍රමාණය නමුත් අන්තිම අපාය සංජීවය අන්තිම අපාය අවීචිය අවීචියේ මුළු ආයු ප්‍රමාණය අන්තර්කල්පයයි අසංකේ 86 ලක්ෂ 40000යි අවීචියේ මුළු ආයු ප්‍රමාණය ගෙහෙල්ලා දුක්පින්දලා දුක්පින්දලා ගොඩ ආවත් ආපහු යනවා කපිල මත්සයාගේ කතාවෙන් ඒක හොඳටම පැහැදිලි කරනවා එමනම් අපි ධර්ම දේශනාව නිමා කරමු එනතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගේ ශ්‍රාවකයෝ සීල සම්පන්න වෙන්න මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ තථාගතයන් වහන්සේගේ දේශනාව මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ ඔබ අද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා प्राण परित्यागें पंसिल अजासत्त महाराज मेरुवा कल्याण मित्र हम नति हिंदा एक आनंतरीय पाप कर्म पश्य तेरुंगत्ता नमुत තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුන් සරණ ගියා බුදුන් සරණ ගිහිල්ලා දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් සෙල් ආරක්ෂා කරන්න තීරණය කළා මේ ශාසනයේ අදත් බණ කියන්න මේ මහ පිංකම් කරන්න උන්වහන්සේගෙන් ලැබුණ ශක්තිය අසීමාන්තිකයි මේ මහරජිරුවන්ගෙන් පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න ජීවිතයේ පරදුවට තියලයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ශක්තිය දුන්නේ මේ සංගායනාව කරන වෙලාවේ සක් දෙවි මහරජතුමා මනුලොවට ඇවිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වැඳලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ තරම් පිං කරන මිනිහෙක් මගේ ජීවිතේ මං දැකලා නැති තරම් කියලා කවුද මේ පිං කරන මිනිහා අජාසත් රජු කොච්චර පිං කළත් නිරයෙන් නම් නවතින්න බෑ මේ මහා කුසලය හැබැයි අවීචයෙන් නිදහස් වුණා දැනටත් අජාසත් රජු ඉන්නේ අපායේ ඒ ඉන්නේ ලෝකඹ මහනිරේ අවීචියේ උපදින්න ආනන්තරිය පාප කර්මයක් කළොත් අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් ආවිෂය නමුත් ලෝකඹ නිරේ අවුරුදු 60000යි ආවිෂය උණු වෙච්ච යකඩ තියෙන්නේ මේ වෙනකොටත් මහරජතුමා පෙනදදා පැහැනවා මේ අපායේ පතුල හොයන්න යනවා කකුල් දෙක උඩට ඔළුව යටට පැහි පැහි අවුරුදු 30000ක් යනවා පතුල හොයාගන්න තාමත් බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාලා වෘද්ධ 2559 නම් අජාසත් මහරජුරවන්ට ලෝකමුනිරේ පතුල හොයන්න තවත් අවුරුදු 27000 කණක් එහෙම්මම ඉතුරුයි පතුලට ගිහිල්ලා හිස පතුලේ වැදුනහම හිස අනිත් පැත්තට හැරිලා කකුල් පහලට හැරිලා ගොඩට එන්න අවුරුදු 30000යි යටට යන්න 30000යි උඩට එන්න 30000යි අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක දුක අවුරුදු 60000න් කෙරවල කරනවා කියලා කියන්නේ දූවිලි අංශුවකටත් වඩා බොහොම ටිකයි. එහෙම ගොඩ ඇවිල්ලා මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින්
උන්වහන්සේ පසේ බුදු වෙලා පිරිනිවන් පානවා සීලයකට පුළුවන් මේ මහා කර්මයේ නමුත් හොලවන්න තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ සීලය අත්‍ය අවශ්‍යමයි ප්‍රඥාව දිනු කරන්න පින්නතුනේ අපි කල්පනා කරමු මේ මළුවේ ඉඳලා තීරණය කරමු අවබෝධයෙන් තෙරුවන් සරණ යනවමයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අදාපි දැක්කමයි ඒ ශ්‍රවණගණ බුදුරැස් අපි දැක්කමයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් බවට මෙතෙන් පටන් පත් වෙනවමයි කියන තීරණයට ඇවිල්ලා මෙතෙන් පටන් දෙවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් මං ආරක්ෂා කරනවාමයි ස්වාමීනි කියන පොරොන්දුව මේ මළුවේදී භාග්‍යතුන් වහන්සේ ළඟ තියලා නැගිටින්න ඔබ වෙනුවෙන් දිව්‍ය විමානයේ දාට විවෘත වෙනවා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ අප සියලු දෙනාම අසීමාන්තික කුසල කර්මයක් අපේ කාලයේ සිදු කරගන්නවා අපේ නායක හාමුදුරන් වහන්සේ නිසා වචන දෙකක් උන්වහන්සේ වෙනුවෙන් සඳහන් කළ යුතුයමයි ගැමුණු මහරජතුමාගෙන් පස්සේ මේ මහසෑය ආරමුණු කරගෙන අතිශ්‍රේෂ්ඨ මහා පින්කම් සිද්ධ කරපු මහරජවරු බොහොමයි ඒ අතර බාතිකාභේ රජතුමා ඊටාම ඉහළයි එන්නතුනි ඒ අපේ මුතුන් මිත්තෝ අපේ කාලේ අද කාලේ මේසා විශාල මහා පින්කම් සිද්ධ කරපු බෝධිසත්ව තෙරවරු මේ රටේ වැඩ හිටියා මාහු අවසරයි සුමේද ස්වාමින් වහන්සේ ඒ බෝධිසත්ව උත්තමයන් වහන්සේ මේ මළුවේ සිද්ධ කරපු පූජාව පිළිබඳව මුල් අනුශාසනාවේදී අපේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා තවත් ස්වාමින් වහන්සේලා බොහොමයක් එවන් පින්කම් කරනවා මේ මෑත කාලයේ අපි සම්බන්ධ කරගෙන අවසරයි අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ මේ වාගේ මහා ශ්‍රේෂ්ඨ පූජා අසද්ෘෂ මහා පින්කම් අටම ස්ථානයේ මරමුණු කරගෙන උන්වහන්සේ තීරණය කළා මේ සැරේ පින්කම සිදු කරන්න මොකද ඒ හැම තැනක්ම ආලෝකමත් කරලා පින්කම් කරන්න අවශ්‍යයි පින්කම සම්පූර්ණ කරලා පින්කම කරන්න උන්වහන්සේ ධර්මයට අනුව තීරණය කළා ඒ නිසායි අපි සියලු දෙනා අතුරු සිදුරු නැතුව මහසෑ මළුවේ මේ මහා පින්කම සිදු කරගන්න අද අවස්ථාව ලබා ගත්තේ එහෙනම් ආශ්චර්යමත් වූ මහසෑය කෝටි ලක්ෂයක් සක්වලට තියෙන එකම මහසෑය අපගේ නිවන් දොරටුව අභියස අපිව තැම්පත් කරලා අපිට කුසල් රැස් කරලා දෙන්න උන්වහන්සේට ශක්තියක් තියෙනවා එහෙමනම් අපි රැස් කරගන්න සියලුම කුසල් ස්වාමීනි ඔබ වහන්සේට අනුමෝදන් වේවා මේ ලංකා බුද්ධ ශාසනය තව තවත් ජීවමාන කරවන්න අපි වාගේ සදහැවතුන්ගේ සදහැසෙත් සදහයෙන් පුරවන්න මහා පින්කම් කරන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමු. උන්වහන්සේලා පෙන්වන මේ උතුම් මාර්ගයත් එක්ක මෙතන් පටන් මෙවක් පටන් නිවන සඳහාම යොමු වුණ සගතිය සඳහාම යොමු වුණ ජීවිතයක් ගත කරන්න උතුම් රත්නත්‍රේ සරණ යන්න අපි සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.